අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ප්‍රමුඛනදී පොලිසිය ඝාතනය කළ චමින්දගේ අවසන් කටයුතු අද ප්‍රදේශීය ආරක්ෂාවට පොලිසිය හමුදාව සහ විශේෂ කාර්ය බලකාය යොදවයි ඉදිරි දින 10 තුල මූල්‍ය උපදේශකවරුන් පත් කිරීමට සබ්‍රි තීරණය කරයි. ඉන්දිය සහල් සතොසෙන් දෙන්න තීරණයක්. තවමත් රට පුරා ඉන්ධන හිඟයි. අදත් පෑ 3යි විනාඩි 20ක් විදුලිය කැපෙයි. වැඩි වුණ ඉන්ධන මිලට පාසල් ළමුන් ප්‍රවාහනය කරන්න බෑ. ළමුන් ප්‍රවාහන සංගම් පාරට බසි. නොනිදන ගාලු මෝදර විරෝධතාවයට අඩමසක් සපිරේ. එක්සත් ජෝතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් පුටින්ව හමුවීමට මොස්කව් බලපිටත් වීමට නියමිතයි. ඇෆ්ගනිස්තානයේ මුස්ලිම් දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් 33 දෙනෙකු ජීවිතක්ෂයට. ප්‍රථමයෙන් දේශීය පුවත්. රඹුක්කනදී පොලිස් වෙඩිපහරින් ඝාතනයට ලක් වූ චමින්ද ලක්ෂාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි. ඒ හිරිවඩුන්න කරඳගස් තැන්න පවුලේ සුසාන භූමියේදී රඹුක්කන ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිසිය හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතිඥ නිහල් තල්දුව මහතා ප්‍රකාශ කළේ. රඹුක්කන නගරයේ පැවති විරෝධතාවයේ අතරතුර පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මිය ගිය චමින්ද ලක්ෂාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ හිරිවඩුන්න කරඳගස් තැන්න පවුලේ සුසාන භූමියේදී රඹුක්කන ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවේ සහය ලබා දෙන ලෙස පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව ප්‍රදේශයේ ආරක්ෂාව පවත්වාගෙන යාමට හමුදාව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා අපකල විමසීමකදී පැවසුවේ මියගිය චමින්ද ලක්ෂාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පැමිණියා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද චමින්ද ලක්ෂාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වුවා. මෙම විරෝධතාවයේ අතරතුර වෙඩි තැබීමට නියෝග කර ඇත්තේ කෑකල්ල කොට්ටාසේ බහරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න බව ඊයේ අධිකරණයේදී අනාවරණය වුණා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිස්පතිවරයා කමිටුවක්ද පත් කළා. එම කමිටුව කෑගල්ල මහේස්ත්‍රාත්වරිය වෙත විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් පැවසුවේ එම නොසන්සුන්තාවේ පාලනය කිරීමට පොලිස් කැරළි මර්දන කණ්ඩායම T56 ගිනි අවි 4ක් සහ උණ්ඩ 35ක් භාවිත කර ඇති බවයි. ඉදිරි දින 10 ඇතුළත මූල්‍ය උපදේශකවරු පත්කර ගැනීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසනවා. එමගින් ගෙවීමට ඇති ණය සම්බන්ධයෙන් අවශ්‍ය වැඩපිළිවෙල සකස් කර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් රටට පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමේ. අපිට ණය ගෙවීමේ හැකියාවක් මේ අවස්ථාවේදී නැහැ. විදේශීය ණය අප්‍රේල් මාසේ මිලියන ඇමරිකානු ඩොලර් මිලියන 500ක් විතර ගෙවන්න තිබුණා. ජූනි මාසේ තව ඇමරිකානු ඩොලර් මිලියන 500ක් විතර ප්‍රමාණයක් ගෙවන්නට තියෙනවා. ජූලයි මාසේ බිලියන 1ක විතර ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා. ගෙවන්නට බැරි නම් අපිට తాවකාලිකව ගෙවීම් අත්හිටුවන්න සිදුවෙනවා. අත්හිටුවීමේ මොකද අදහස් කරන්නේ? අපි මුදල් ගෙවන්නේ නැහැ කියලාද? නැහැ. අපි ඒකෙන් අදහස් කරන්නේ తాවකාලිකව අපි මුදල් ගෙවීම සඳහා අපිට හැකියාවක් නැහැ. ඒ වුණාට මුදල් ගෙවීමට අපි බැඳිලා ඉන්නවා. අපිට ඒක ඉදිරියට කරන්න පුළුවන් කියන පණිවිඩය තමයි දෙන්නේ. හැබැයි ඒක කටින් විතරක් කියලා ප්‍රමාණවත් නැහැ. ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ වැඩපිළිවෙලේ පළවෙනි අදියර තමයි මූල්‍ය උපදේශකවරු පත් කරගන්න එක සහ නීති උපදේශකවරු පත් කරගන්න එක. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ දින 10 15 ඇතුළත ඔවුන් පත් කර ගැනීම සඳහා. විශේෂයෙන්ම බදු අඩු කිරීම සඳහා ගත්ත තීරණය හේතු කොටගෙන වාර්ෂිකව බිලියන 600ක ප්‍රමාණයක් අපිට 2020 වර්ෂයේදී අහිමි වීමත් IMF එක සමග සාකච්ඡා කිරීම සඳහා කාලය ගත වීමත් අපේ පැත්තෙන් වෙච්ච යම් යම් අඩුපාඩු කියන එක අපි අවංකව පිළිගත්තා. මේ වන අවස්ථාව වනකොට අපි IMF ආයතනයේ ප්‍රධානම නිලධාරිනිය වන ප්‍රධාන විධායක නිලධාරිනිය වන මැනේජින් ඩිරෙක්ටර් එක්ක සාකච්ඡා කරලා තිනවා. දෙවනි නිලධාරිනිය එක ගීතා ගෝපිනාත් මහත්මියත් එක්ක සාකච්ඡා කරලා තිනවා. මේ IMF සාකච්ඡාව තීරණාත්මක තැනකට ඇවිල්ලා යම් ප්‍රමාණයක් මුදල් අපිට ලබා දීම සඳහා අපි සියලු දෙනාම බලාපොරොත්තු වන ආකාරයට යම් කාලයක් ගත වෙනවා.
ඕනාපු විලායට මුදල් දෙන්නේ නැහැ. එම නිසා ඒ අතරතුර ලෝක බැංකුවත් එක්ක සාකච්ඡා කරා. ඔවුන් අපිට එකඟ වෙලා තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 300ක් 600ක් අතර සති දෙකයි සහ මාස හතරක් අතර කාලය තුලදී ලංකාවට නිකුත් කිරීම සඳහා නිල මට්ටමින් ඉන්දියාවේ ගරු මුදල් අමාත්‍යතුමිය සමඟ සාකච්ඡාවේදී තවදුරටත් අපිට ඇමරිකානු ඩොලර් මිලියන 500ක් දක්වා වූ ඉන්ධන මිලදී ගැනීම සඳහා යම් කිසි පහසුකමක් සලසා දීමට උත්මුක් වෙලා තියෙනවා. ඒ අරුණාම දැනට බිලියනයක් සඳහා අපිට අනිකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු බාණ්ඩ ආනයනය කිරීම සඳහා ඉල්ලීමක් කරලා තියෙනවා. ඒක ඉවර වුණාම තවත් බිලියනයක් ලබා දීම සඳහා අපි කරන ඉල්ලීමත් ඔවුන් ඉතාමත් හොඳින් සලකාගෙන යනවා. ඔක්කොටම වැඩි අපිට වැදගත්ම දේ තමයි කලාපයෙන් ගන්න එල්සී වලට අදාළ මුදල් දැනටමත් අපිට ගෙවන්න තියෙනවා ඇමරිකානු ඩොලර් 1.4 බිලියන් විතර. ඒ සඳහා ජනවාරි මාසයේ දක්වා කාලය ලබා දීම සඳහා ඉන්දියාව මාස දෙකෙන් දෙකට උදව් කරනවායි කියලා අපිට නිල මට්ටමින් පොරොන්දුක් වෙලා තියෙනවා. අපිට IMF එකෙන් ඔවුන් සමග එක්නතාවයකට ඒම සඳහා වැදගත්ම දේ තමයි ණය හිමියන් සමග එක්නතාවයකට එන්න. කෙටි කාලීනව කොහොමද අපි රටේ ජනතාවට සහන ලබා දෙන්නේ? ඉන්ධන ටික, ඔවුන්ට අවශ්‍ය ගෑස් ටික, ඔවුන්ට අවශ්‍ය ඉලෙක්ට්‍රිසිටි ටික ලබා ගැනීම සඳහා කටයුතු කරන්නේ කොහොමද? මධ්‍ය කාලීනව කොහොමද අපි බ්‍රිජ් ෆයිනෑන්ස් එකක් ලබා ගන්නෙ? දීර්ඝ කාලීනව අපි කොහොමද අවුරුද්දක් විතර යනකොට නැවත වතාවක් රට සංවර්ධනයේ පැත්තට යොමු කරන්නේ කියන කොටස ඇතුළත තමයි අපි සාකච්ඡා කරන්නේ. ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ඉවත්වන ලෙස බලකරමින් පැවැත්වෙන ගාලු මෝදර විරෝධතාවයට අදට දින 15යි. අදත් දිවයිනපුරා උද්ඝෝෂණ සංවිධානය කර තිබෙනවා. ගාලු මෝදර උද්ඝෝෂණයට අදට අඩමසක් සපිරෙනවා. තවමත් විරෝධතාකරුවන් සිය සටන් පාඨ කියමින් දිවාරෑ නොබලා ජනාධිපති ලේකම් කාර්යාලය අවට උද්ඝෝෂණයේ නිරත වනවා. ඇතැම් උද්ඝෝෂකීන් නිර්මාණශීලී ලෙස රජයට එරෙහිව සිය විරෝධය පළ කරනවා. මේ අතර රට පුරාද පවතින පාලනයට සහ පාලකීන්ට එරෙහිව උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා. මෙතර ගාල්ල නගර මැදේද පවතින රජවිට එරෙහිව දේව කන්නලව්වක් සිදු කරනු ලැබුවා. තවමත් ඉන්ධන හිඟය අවසන් වී නැහැ. අදත් පැය 3යි විනාඩි 20ක් විදුලිය කැපෙනවා. මේ අතර ඉන්දියානු ණය ආධාර යටතේ ආනයනය කළ සහල් දිවයිනපුරා පිහිටි සතස වැලඳ සැල් හරහා අලෙවි කිරීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. රටපුරා ඇති ඉන්ධන අර්බුදය නිසා පීඩා විඳින්නේ රටේ අහිංසක ජනතාව. දැන් මිනිස්සු වැඩිපුරම කාලය ගත කරන්නේ පෝලිම්වල. තෙල්, ගෑස්, කිරිපිටි සහ අත්‍යවශ්‍ය අනෙකුත් භාණ්ඩ මිලදී ගන්න ජනතාව කරන්නේ විශාල සටනක්. ඉන්ධන හිඟය නිසා රටපුරා බොහෝ ඉන්ධනකල් වසා දමා තිබුණා. මේ බදුල්ල ප්‍රදේශයේ අද පැවති තත්ත්වය. මේ අතර වැඩිවන ඉන්ධන මිල ගණන් හමුවේ පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමට නොහැකි බව පවසමින් මිගමුවේදී අද විරෝධතාවයක් පැවැත්වුණා. සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමේ මිගමු ශාඛාවේ සමාජිකයන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. අඩු කරන්න, ඩීසල් ටික අඩු කරන්න.
මෙතර අදත් විදුලි කප්පාදුව පැය 3යි විනාඩි 20ක් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් සිදු කළ ඉල්ලීමකට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව කලාප කිහිපයක් යටතේ අදත් විදුලි කප්පාදුව සිදු වෙනවා. ඉන්දියානු ණය ආධාර යටතේ ආනයනය කරන ලද සහල් මෙට්‍රික් ටොන් 40,000ක් දිවයිනපුරා පිහිටි සතුස වෙළඳ සැල් හරහා අලෙවි කිරීමට වෙළඳ අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 145කටත්, නාඩු සහල් කිලෝවක් රුපියල් 145කටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 175කටත් අලෙවි කිරීමට නියමිතයි. එක් පාරිභෝගිකයෙකුට මිලදී ගත හැක්කේ සහල් කිලෝග්‍රෑම් 5ක් පමණක් බවයි වෙළඳ අමාත්‍යාංශය පැවසුවේ. සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ සතස ශාඛාව වෙතින් පාරිභෝගිකයින්ට නිකුත් කරන ලද සහන මල්ල තවදුරටත් පාරිභෝගිකයින්ට ලබා දීමට සතස පාලන අධිකාරිය කටයුතු කර තිබෙනවා. එම සහන මල්ල මිලදී ගැනීමට වතුකරේ ජනතාව ඇතුළු හැටන් ප්‍රදේශයේ ග්‍රාමීය ජනතාව ඒ පස්වරුවේ හැටන් සතස ශාඛාව ඉදිරිපිට දිගු පෝලිම්වල රැඳී සිටියේ මෙලෙසින්. මනදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය, මාස් හෝල්ඩිංස්, හේමාස් ආයතනය, CBL සමූහය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම. හැමදාමත් වගේ ලෙන්ගතුකමින් ආදරෙන් එක්ව අපේ ජීවිත ජයගමු. මේ මනුදම් මෙහෙවරට සියත අපේත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා. පවතින ආර්ථික අර්බුදය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන ලබා දීම සඳහා ආරම්භ කළ ඩයලොග් මනුදම් මෙහෙවර වැඩසටහන මේ දිනවල දිවයිනපුරා ක්‍රියාත්මක වනවා. එලෙස ක්‍රියාත්මක වන මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් රත්නපුර ප්‍රදේශයේදී පැවැත්වුණා. ඩයලොග් ආසියාටා සර්වෝදය, මාස් හෝල්ඩිංස්, හේමාස්, CBL සමූහය, PWC ශ්‍රී ලංකා එකමුතු වෙනුයි මෙම මනුදම් මෙහෙවර ක්‍රියාත්මක කරනු ලබන්නේ. සිය අය අමතනවා අපිහට සියලු දෙන සහායක් මෙහි දෙනවා පැතුමක් පතන්නට මා අත සිහි වෙනවා සර්ව උදය දින දින ලියුනට යනවා දුහමාරින් තමයි දසර ජීවත් වුණේ මනුදම් මෙහෙවර කරපු මිලාවලක ආතනෙටත් මේ සර්වෝදය ආයතනයට දැන් වටිනා මෙවරක් මේ අවස්ථාවේ අපිට කර දෙන දුප්පත් අහිංසක මිනිස්සු වෙනුවෙන් ඒ වෙනුවෙන් බෙහෙවින්ම සර්වෝදයට ඩයලොග් ආයතනයට ඉතාම පිංසුදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දවසක් සුමානක් කමර ජීවත් වෙන බටුටිය දෙන්න පුළුවන් නම් ඒකට අපි කරපු ලොකු භාගයක් සලකනවා. ඇත්තටම මේ මනුදම් මාධ්‍ය ජාලයත් සර්වෝදය ආයතනයත් හැමදාම හොඳ වැඩ කරන්නේ. අපි නම් ඉහෙලින්ම සතුරු වෙනවා මේ කරපු සත්කාරය පිළිබඳව. ඇත්තටම මේක ලොකු සත්කාරයක්. මොකද අපේ ගම්වල අහිංසක දුප්පත් මිනිස්සුනේ එදා වේල කන්න නැතුව ඉතින් ගොඩාක් දෙනා බඩගින්නේ මේ වෙලාව වෙනුවට. ඩයලොග් ආයතනයේ සර්වෝදය ලෑස්තිලා මේ කරන මෙහෙවර ගැන අපිට හරිම සන්තෝෂයි. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. දැන් රටවට අපුවත් කිහිපයක් කැටියෙන්. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමග ඊයේ සවස කලාවව හදිසි වානේ දොරටු අඩි 4 බැගින් විරුත කිරීමට පියවර ගත්තා. මේ හේතුවෙන් කලාවැව සහ ඔකන මාර්ගය ඔකන පාලම අසලින් ජලයෙන් රටවී ඇති අතර එම මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. මේ අතර මෞස්සා කැලේ සහ කාසල්රි ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ සිට තද වැසි ලැබෙමින් පවතිනවා. හැටන් ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා නිත්‍ය සහ ස්වේච්ඡා නාවික 244 වන බඳවා ගැනීමට අයත් කණ්ඩායම ඊයේ දින පිසර ගියා. ඒගාල්ල බූස ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර ගිය ආධුනික නාවිකයන් සංඛ්‍යාව 291ක්. ලලිත් ඇතුළත් මුදලි මහතාගේ 29 වැනි ගුණානුස්මරණය අදට එහෙදී තිබෙනවා. ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක සහ ලලිත් ඇතුළත් මුදලි පදනමේ සාමාජිකයන් එක් වුණා. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. ආණ්ඩුවච්චිවා 19 සංශෝධනයේ කරුණු වලට සංශෝධන සහිතව ඉදිරිපත් කරනවා කියලා. ආපහු 20ක් ආණ්ඩුව ඉදිරිපත් කරන්න හදනවා දන්නේ. අපි කියන්නේ ඉතා ඉක්මනින් ගන්න. දැම් එක්ක අහුවෙලා මේ වැඩේ අපි සියල්ල එක්ක අහුවෙලා කරමුකෝ ජනතාවත් මේකට පෙළ ගැහිලා.
මහලොකුට කයිවරු ගගා හිටියා විමල් වීරවංශල උදේ ගම්මපිල මැතිතුමාලා ජනාධිපති වතයලා දාලා අගමැති වතයලා දාලා එළියට බැස්ස ඔබතුමාලමනේ දැන් ජනතාවට පුළුවන් නම් ඔප්පු කරලා පෙන්වන්න ඔබතුමා ඔය වැඩේ කරන්නේ ඇත්තට කියලා දැන් විශ්වාස භංගයක් ගෙල්ල තිනවා කොන්දපණ තිනවන නම් ඔය මේ පැත්තකට වෙලා ස්වාධීන වුණ mantriවරු පුළුවන් නම් අස්සම් කරන්න දාලමේ ගේන්න එනවා කියලා කිව්වා ආණ්ඩු පැත්තේ පාලි මන්ත්‍රීවරුන් තමුන්ගේ මේ මේස රට ක්‍රමෙම්ම අපි ඉරා වුණා මොකද්ද මේ හරියට අර අපි ගිරව වගේ මේ කරන්නේ ඔබලා ගිරාවේ අපි විරුද්ධ වුණා ලැජ්ජ වෙන්න ඕන ඔබලා ඔහුට දේශපාලකව අවස්ථාවාදී ලෙස අන්ත අත්ත නොමතික ලෙස සෙසු සහෝදර පක්ෂ ගණන් ගන්න නැතුව කටයුතු කිරීමේ විපාකයේ විදිහට දෙවෙනි වතාවට තරුණ වදනකිටලා කියනවා ගෝට ගෝ ජේල් අලුසටම් පාටක් දක්වා වර්ධනය වෙලා තියෙනවා මේකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද ආණ්ඩුව වෙවුලුම් කාලා මේ වන විට ඇමති මණ්ඩලය වෙනස් කරන්න තීරණය කළා. දැන් ජනතාවට ජීවත් වෙන්න බෑ. කුෂිකාර්ම පෞල් විනාශ කරා. කණ්ඩ බොණ්ඩ නැති තනකට ගෙනාවා මේ ජනාධිපතිවගේ ආණ්ඩුව. කවුද මේකට වා කියන්නේ? 26 වෙනිදා සිට කොළඹට ඓතිහාසික මහනුවර පුරවරයේ සිට පෙළපාලියෙන් මේ ඇහෙන්නේ නැති ජනාධිපතිට ඇහෙන්න පාගමනක් කරන්නට අපි සැලසුම් කළා තියෙනවා. මේ ආණ්ඩු බලයට ආවේ පාස්තු ප්‍රහාරයේ වගේ කුත්තන්ට දඬුවම් දෙනවා වින්දිතයන්ට සාධාරණීට කරනවා කියලා. නමුත් දැන් අවුරුදු 3ක් ගිහිල්ලත් මේ පාස්තු ප්‍රහාරයේ මහා මොලකරුවන් කියලා හොයලා නැහැ. ඒ වගේම වින්දිතයන්ට සාධාරණීට වෙලා නැහැ. මේ හමුදාපතිතුමා කතා කරනවා. එතුමා බොහොම වැදගත් විදියට කිව්වා තෙල්හා. ඕ අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙනියන ප්‍රවාහණය කරනවා නම් ඒකට විතරක් ඉඩ දෙන්න. නමුත් අද පොලිස්පතිතුමා කියනවා ඊට එහා ගිහිල්ලා මේ නීති විරෝධී රැස්වීම මාලාවල් තියෙන තැන්වලට හමුදාව කැඳවනවලු. එහෙම කොහොමද කැඳවන්නේ? මේක තාම පොලිස් රාජ්‍යයක් වෙලා නැහනේ. හමුදා ආණ්ඩු දාලා නැහනේ මේ රටේ. ඒ නිසා මේ සැරේ ගෙදර යන්න වෙන්නේ රාජපක්ෂලට නෙවෙයි, ඔය ජාති දාන කට්ටියටත් ගිවල් වලට යන්න වෙනවා. ප්‍රවෘත්ති අවසන්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත ඔබ හමුවන්නේ පසුරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.